දැන් අපි සූදානම් වන්නේ තවත් වැදගත් දහම් කාරණයක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න. ස්වාමීන් වහන්ස, අන්සතු දේ ගැනීම, සොරකම් කිරීම, බුදුදහමේ පැහැදිලි කිරීම අනුව අපි සාකච්ඡා කරනවා නම් කොයි විදිහටද ස්වාමීන් වහන්ස පැහැදිලි කළ හැක්කේ? දැන් අන්සතු දේ සොරකම් කිරීම කියන අපි සිල්පදයේ සමාදන් වුණාට පස්සේ අපි හිතන්නේ අන්සතු දේ සොරකම් කිරීමට අදාළව අපිට ආවරණය වෙන්නේ මොන වැරදිද කියලාද අපි සාමාන්‍ය සමාජයේ හිතන්නේ? අනුන්ගේ දේ සොරකම් කිරීම කියන කාරණේ විතරයි. ඊට වඩා දෙයක් හිතන්නේ නැහැ. ඕක තමයි සිල්පදේ දුර්වල වෙනවා කියන කාරණේ තුල අපි දකින්නේ. නමුත් අන්සතු දේ සොරකම් කිරීම කියන කාරණේ නෝනා ඔහිට වඩා බොහොම ගැඹුරු දුරදිග යනා වූ අර්ථයක්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න ලොකුම හොරා ධර්ම හොරායි කියලා. දැන් හොරකම උතනින් තමයි ලෝකේ පටන් ගන්නෙ. තේරෙනවද? මේ ලෝකේ ඉන්න ලොකුම සොරා තමයි ධර්ම සොරා කියන්නේ. ඒතර මේ ලෝකේ ඉන්න ලොකුම සොරා ධර්ම සොරා කියලා කියන්නේ මොකද්ද? යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. තමන් දේශනා කළා වූ ධර්මයක්, තමන් අවබෝධ කළා වූ ධර්මයක් හැටියට ලෝකයට දේශනා කරනවා නම් එයා මේ ලෝකේ ඉන්න ලොකුම ධර්ම හොරා කියනවා. දැන් සමහර විට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන් අන්‍යාගමික පින්වතුන්ලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලා දේශනා කරපු ධර්මයන් හැටියට කියන අවස්ථා තියෙනවා. තේරෙනවද? එතකොට ඒ කියන මොහොතේම නෝනා මේ ලෝකේ ලොකුම හොරා කියනවා අකුසලයට සිද්ධ වෙනවා. තේරෙනවද? ලොකුම හොරා කියන අකුසලයට සිද්ධ වෙනවා.